එකව මගේ නම වෙනස් කරා කියලා. එතකොටත් මං ඇහුවා හේෂා මේ ඒකත් මේකේ තියෙනවා මම මේ සාක්ෂි ඇතුව කතා කරන්නේ. මොකද එතුමාට හේෂා කතා කරලා ඊයේ කියලා තියෙනවා මම කැමැත්තෙන් ඉවත් වෙනවා කිව්වා කියලා. ඒ කියන්නේ එතුමාවත් නොමග යවලා හේෂා මාවත් නිකන් කඩේ යවන වගේ වැඩක් හේෂා කරලා තියෙන්නේ. මං දන්නේ හේෂා මේ වගේ පහත් තැනකට වැටුනේ ඇයි කියලා. ඉලක් අම්මා කියන්නේ තරගලේ මිනිස්සු හදපු නමක් නේ. මාව නාම යෝජනා ලිස්ට් එකට දැම්මේ හේෂා මෙතුමා. තවදුරටත් මම මේක කියන්නේ මම මගේ නාම යෝජනා බාර දීපු දවසෙත් මම මේ ප්‍රකාශය කරලා තිනවා ගංගාරම් පන්සල ඉස්සරහත් අපේ සජබය කාර්යාලයේ ඉදිරිපිටත්. මට බොරු කියන අවශ්‍ය නැහැ මහජනතාවට. මම පෞගිය ටිකේම සජබය වෙනුවෙන් ලංකාව දිස්ත්‍රික්ක ගණනාවක වැඩ කරා. කලා ශිල්පිනියක් විදිහට මම හිතන්නේ වෙන කිසිම ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වැඩ කරේ නැහැ මං වගේ. මං නිදි නැතුව උදේ ගාල්ලේ හවස මාතලේ ওই මහලේකම්තුමාගේ නියෝග මේ අතරම නියෝගවලට අපේ පක්ෂ ඉල්ලීම් වලට මං රට වටේම ගිහලා වැඩ කරා. ඒක පක්ෂ හැමෝම දන්නවා. පක්ෂ නායකතුමා වන සජිත් ප්‍රේමදාස මැතිතුමන් දන්නවා. එතකොට මම මාව කොහෙටද දාන්න ඕනේ කියලා අහුවම මම කවදාවත් කිව්වේ නැහැ සර් මට මෙතනින් ඕනේ මේ ආහවල තැනින් ඕනේ කියලා මං ඉල්ලීම් කරලා නැහැ. රත්නපුර දිස්ත්‍රික්කේ මම පක්ෂ වෙනුවෙන් පහුගිය මැතිවරණයට වැඩ කරන්න ආපු වෙලාවේ හේෂා විතානගේ සහෝදරයා මට ඉල්ලීමක් කරා. දැම්තක්ක ඔයයි රත්නපුරින් ඉල්ලන්නේ නැත්තේ. මම එහෙම කල්පනා කරලා තිබුණේ නෑ මල්ලි. මං එහෙම කොහෙන් හරි ඉල්ලනවාද කියලාවත් මං හිතලා තිබුණේ නෑ. නෑකි මං ඔයාව මෙහෙන් දාන්නකො. මෙහි කාන්තා නියෝජනයක් නෑ. එතකොට එතුමාගේ වචන වලින් කියනවනම් දැන් මෙහි අපේ තලතාතු කුරලා මහත්මියත් අයින් වෙලා ඉන්නේ. ඉතින් අක්ක වගේ කෙනෙක් આવොත් අපිට හොඳයි අපිට යමක් මැක්සි වැඩක් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම ඉතින් ඒකට විරෝධත්වය දැක්කම මං කොහොම මල්ලි යෝජනා කරනවා නම් මං ඉදිරිපත් වෙන්නම්. ඒ විදිහට තමයි මගේ නම ආවේ. ඒක නෑ කියනවනම් මගේ ළඟ සාක්ෂි තියෙනවා නායකතුමාගේ. නායකතුමා කතා කරපු එකක් තියෙනවා ඊයේ රෑ 9 ගානට හේෂා මට මම කතා කරලා ඇහුවා මගේ මට ඊයේ රෑ ආරංචියක් ආව මගේ නම වෙනස් කරා කියලා. එතකොටත් මං ඇහුවා හේෂා මේ ඒකත් මේකේ තියෙනවා මම මේ සාක්ෂි ඇතුව කතා කරන්නේ කවුරු හරි කිව්වොත් මට සාක්ෂි නෑ කියලා මම මේ සාක්ෂි සියල්ල මාධ්‍ය ඉදිරියේ මම පෙන්නන්න ලෑස්ති. ඊරෑ 9 ගන්නට විතර මං කතා කරාම තේෂා මැතිතුමා කිව්වා මේ මගව මල්ලි මේ කවුරුහරි මට ලෝයර් කෙනෙක් පණිවිඩයක් දුන්නා මගේ නම අයින් කරලාද කියලා. එනෑ කිහිම දෙයක් වෙලා නැහැ මං ආවා මේ කරූ පරණ විතාන මැතිතුමා ඉවත් වෙලා ගිහිලා තිනවා ඒ වෙනුවට නමක් දාන්න මම ආවා. මේ මම මෙතනට ඇවිල්ලා ඉන්නේ මෙතනට යන ගමන්ද ඇවිල්ලා ඉඳින්නේ කියලා කිව්වා. මං කිව්වා එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ නෑ නෑ කියලා. මං කිව්වා දැන් උදේ අපි හම්බ වෙනව නේද මල්ලි කියලා ඇහුවාම ඔව් උදේ ඉඳක්ක මේ 9:00 අපි මෙතනට එනවා කියලා කිව්වා. ඉතින් ඒ අනුව මම අද 9:00 ආවේ. මම පක්ෂ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු කලාකාරණියක්. අරගලෙන් පස්සේ මම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ තෝරගත්තා. එදා ඉඳන් මේ මොහොත වෙනකන් අරගලිට යන්නෙත් මම නමක් හදාගත්ත ශිල්පිනියක් විදිහට පක්ෂය තෝරගත්ත නිසාවෙන් විඳපු අපහාස ජීවිතේ විඳින්න වෙච්ච අනිකුත් දුක්ඛන්දරාවල් පක්ෂයේ සහ මේ නායකත්වයේ තෝරගත්ත හේතුවෙන් මම නායකත්වයට දොස් කියන්නේ ඒ නායකත්වය ගැන මම තවවත් විශ්වාස කරනවා. මොකද එතුමාට හේෂා කතා කරලා ඊයේ කියලා තියෙනවා මම කැමැත්තෙන් ඉවත් වෙනවා කිව්වා කියලා. ඒ කියන්නේ එතුමාවත් නොමග යවලා හේෂා මාවත් නිකන් කඩේ යවන වගේ වැඩක් හේෂා කරලා තියෙන්නේ. මම දන්නේ හේෂා මේ වගේ පහත් තැනකට වැටුනේ ඇයි කියලා. හේෂා ඊයේ මට කියනවා සංවිධායකවරු සියලු දෙනාට කතා කරන්න කියලා. එතකොට මම ওই වරුණ මැතිතුමාගේ නම දිගින් දිගට කියනවා. ඒ කියන්නේ වරුණ මැතිතුමා තමයි දැඩි විරෝධත්වයක් පෑවේ කියලා. වරුණ මැතිතුමාගේ කෝල් එකේ පැහැදිලිව කියනවා. සුරංග බලංගොඩින් සුරංග මැතිතුමත් කියනවා. තව බලංගොඩ අනිකුත් සම සංවිධායකවරුත් මට කියනවා. අපේ කිසිම විරෝධත්වයක් නැහැ කියලා. අපේ කිසිම විරෝධත්වයක් නැහැ ඔබතුමේ එනවට. ඩිස්ත්‍රික් නායකත්වයේ කියන දෙයක් තමයි දැනගන්න ඕනේ. එතකොට මම යෝජනා කරපු කෙනාම මේ වගේ කකුලෙන් අදින්න පටන් ගත්තා. දැන් දවස් දෙකකට කලින් එතුමා සහ එතුමාගේ යාළුවෙක් මුණ ගැහිලා මම එදත් පැය 6ක් විතර එතුමා එනකම් බලන් හිටියා. මොකද මට ඉදිරියේ ප්ලෑන් කරගන්න. මොකද එතුමා මට කිව්වේ අපි දෙන්න දුවමුක්කේ. අපි දෙන්න මේක දුවලා අපි දෙන්න මේක ගොඩ දාමු. අක්කා එනවා කියන්නේ අපේ දිස්ත්‍රික්කේ තව වැඩි මනාප ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙයි කියලා. මම ඉතාම සතුටෙන් ඒ වෙනුවෙන් සූදානම් වෙලා හිටියේ. එතුමා මට දවස් දෙකකට කලින් යෝජනා කළා මේ අක්කේ මේ පොඩි විරෝධයක් තියෙනවා මේ සංවිධායකවරු කීප දෙනෙක්ගෙන්. ඒතර මම හිතුවා නාම යෝජනා බාර දෙද්දි එහෙම එකක් තිබ්බද? එහෙම එකක් තිබුණ නෑකෝ.
එතකොට කාන්තාවක් ඉදිරිපත් වෙලා ඉන්නවා කිව්වා රිද්මා දෙකක්ද කියලා නමක්වා රිද්මා කියන කෙනා මට කතා කරලා සුබ පැතුවා ඒකත් මේකේ තියෙනවා මේක මං ඉල්ලගත්ත දෙයක් නෙමෙයි ඉතින් මං ඇහුවා හේෂා ඔයානේ මාව යෝජනා කළාද දැම්මේ එතකොට දැන් ඇයි මෙහෙම කියන්නේ එතකොට එදා හේෂා සහ හේෂාගේ මිතුරා කිව්වා මට හේෂාගේ ওই කැම්පේන් එකට වියදම් කරන මිතුරෙක් මමත් එතුමාව ඊට හම්බුනේ ගඳුනනවා දෙන්නම කිව්වා මේ අක්කා බෑ පොඩ්ඩක් අක්කට නායකතුමත් කෝල් කරයි ඉල්ලීමක් කරයි සමාජ ටයිම් වෙන්න කියලා නායකතුමා මගෙන් එහෙම ඉල්ලීමක් කරේ නෑ අද තමයි දැනගත්තේ නායකතුමාවත් කඩේ යමක් යවීමක් කරලා තියෙන්නේ නායකතුමාටත් බොරුවක් කියලා තියෙන්නේ මම දැනුත් කම්ප්ලේන් එකක් දැම්මා මැතිවරණේ කොමසාරිස් කාර්යාලය දැනුවත් මේ ගැන අධිකරණ ක්‍රියාමාර්ගයකට මම යනවා මොකද මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් මේ පැහැදිලිවම සිද්ධ වෙලා තියෙන්නේ මහලේකම්තුමා වෙන රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ෆෝන් එක ඇන්සර් කරන්නෙත් නැහැ හේෂගේ කටින් හේෂා කිව්වා මෙතෙන්ට ඇවිල්ලා අකේ ඊයේ රෑ දෙකට විතර මේක වෙනස් කරේ මහලේකම්තුමා කියලා එහෙම කරනවා කරා කියලා මට කිසිම නාමිකව හෝ ලිඛිතව දැනුම් දීමක් කරලත් නැහැ රටේ කලාශිල්පිනියක් මේ සම්මානලාභී කලාශිල්පිනියක් රටට ජාත්‍යන්තර ගෞරව ගෙන අපු කලාශිල්පිනිය මම කැප වූ පක්ෂයේ විසින් මට මේ වගේ තැනකට මාව ඇද දැමීම මම මේ වෙලාව තරයේ හෙලා දකිනවා මේ විරෝධතා දක්වන කාල සීමාවේ විරෝධතාවයක් දක්වන්න පුළුවන් වෙන්නේ මේ නමවන වගන්තයේ යටතේ මොකද්ද මට කිව්වා ඒ යටතේ නාම යෝජනාවල ක්‍රියාවලියේ ප්‍රශ්නයක් තිබ්බොත් විතරයි කියලා මට කිව්වා ඉතින් ඒ නිසා මේ මට ඒ ගැන මගේ මේ මේක මට වෙලා තියෙන පක්ෂයේ ඇතුලේ නිසා ඒ මේ විරෝධතාවය එතන දක්වන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි මාව දැනුවත් කරේ. හැබැයි ඉතින් මට මේ ඇති කරපු තත්ත්වය ගැන මට මේ වෙනකොට නායකත්වය ගැන මට ඉතාම මේ දැඩි විශ්වාසයක් මම දැනුත් දෙනවා. මට එතුමා දැන් කතා කළා කිව්වේ දැමිත මම මේකට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. ලක්කම්මා කියන්නේ තරගලේ මිනිස්සු හදපු නමක් නේ. ඉතින් මම මට දාගත්ත නමක් නෙමෙයි මට දාගත්ත නම මගේ දමිතා වේරත්න කියන නමෙන් මම ලෝකයක් දෙන්නේ. ඒ නම මට තියෙනවා මගේ නම මං හදාගත්තේ පක්ෂයෙන් නෙමෙයි අරගලෙනුත් නෙමෙයි හදාගත්ත නම මම මේවා නිසා විනාශ කරගත්ත එක වුණේ ඒ අසාධාරණයට විරුද්ධව අඩුගානේ පක්ෂයේ මං වෙනුවෙන් හිතගනී කියලා බලාපොරොත්තු වුණා ඒකත් වෙන්නේ නැත්තම් මම සජිත් ප්‍රේමදාස නායකතුමන්ව දැනුත් විශ්වාස කරන ඔබතුමා ප්‍රතිපත්ති ගරුක ඉතාම නීති ගරුක නායකවරේ මේ කරපු මේ ඉතාම අශීලාචාර පහත් ක්‍රියා වෙනුවෙන් ඔබතුමා මං වැනි කලා ශිල්පිනියකට ඔබතුමා වෙනුවෙන් පෙනී හිටපු කලා ශිල්පිනියක් වෙනුවෙන් ඔබතුමාගේ වචන වලින් කියනවා නම් unconditionally ඔබතුමා වෙනුවෙන් පෙනී හිටපු මං වෙනුවෙන් ඔබතුමා සාධාරණයක් ඉෂ්ට කරાવી කියලා මං විශ්වාස කරනවා මෙවැනි පහත් සංවිධායකවරුන්ට විරුද්ධව ඔබතුමා මොනවා හරි මං වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරાવી දේශපාලනය ක්‍රීඩා අපරාධ කටකතා මේ හැම දෙයක් ගැනම හැමෝගෙම හිතේ තියෙන ඇත්තම විස්තරේ අමුවටම අහන්න myTV YouTube channel එක දැන්ම subscribe කරන්න